आई बोवन अदत्त अपि सितियां अभ्यासेकिं ओब हमु वेन्न हदन्ने एक जुट्टक इक्मन् उना सवन मागेदर गम पुता को सितियां कियला हल किन्नु देन अपि लंका सितियमे अभ्यास अंक तुन विदियट मम मेक गन्न देन अपि देकक् कराने लंका तियन गंगा करा එතකොට ගංගා 17ක් ඉගෙන ගත්තා ඊළඟට අපි ඉගෙන ගත්තා මහවැලි ගඟ දිගේ තියෙන ස්ථාන 11ක් එතකොට අපි 28ක් විතර දේවල් දැන් දන්නවා එතන ඕගොල්ලන්ට මම කිව්වා සාමාන්‍ය විභාගයේ ප්‍රශ්න පත්‍රයේට එතන ලකුණු 3ක් විතර ගන්න පුළුවන් කියලා මේ අභ්‍යාසය කොටස් 4කටයි මම සාමාන්‍යයෙන් කරන්නේ එතකොට මේක ඉවර වෙනකොට අනිවාර්යෙන් ලකුණු 3ක් ගන්න පුළුවන්. එතකොට ඔය අභ්‍යාස 3 කරනකොට ලකුණු 6ක් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. එහෙමනම් මේ අභ්‍යාසයත් හොඳට ග්‍රහණය කරගන්න උත්සාහ කරන්න. මම කියන විදිහට කරන්න. මම කලින් කියනවා වගේ අභ්‍යාසයේ යෙදිය යුතුමයි. යෙදිය යුතුමයි. හරි. දැන් ලංකා සිටියේ අපි මේ සිටියමට මම කියන්නේ රට වටේ කියලා මම මේක නම් කරගෙන තියෙන්නේ එහෙමයි. ඒ කියන්නේ රට වටේ තියෙන ස්ථාන තමයි යන්නේ. අපි යන්නේ පොඩි පිළිවෙලකට. හරියට අර ප්‍රයිවට් බස් එකේ කොන්දොස්තර මහත්තයා ස්ථාන කියනවා වගේ. එයා හරියට පිළිවෙලට කියනවනේ. ඉන්න තැන ඉඳලා ඉස්සරහට තියෙන බස් හෝල්ට් එකෙන් හෝල්ට් එක ගාන්න ඉස්සරහට කියනවා. ඒ වගේ අපට කොන්දොස්තර මහත්තයෙක්ගේ සුසුකම තියෙනවා නම් අඩුම තරම්. එතකොට අපට පුළුවන් මේ වැඩේ අල්ලගන්න. අපි ඉක්මනට එතෙන්ට යමු. හොඳයි. පළවෙනි වැඩේ තමයි සිටියම ලකුණු කරන්න කලින් මේ ටික පාඩම් කරගන්න ඕන. මේ මං දෙනවා මේකේ අභ්‍යාස මං කියවනේ හතරක් විදියට කරන්න කියලා. ඒ හතරක් විදියට කරන එකේ මේක මං පළවෙනියට අටක් කියනවා. ඒකට පුළුවන් උනායින් පස්සේ ඊළඟට කරනවා එක කොටස් දෙක උනත් මම බලාපොරොත්තු වෙනවාද මේ එක කොටසෙන්ම කියලා දෙන්න. හොඳයි. එහෙමනම් අපි බලමු පළවෙනියට මොනවද කියලා. ඔන්න මම ගන්නවා දැන් මේකට 1 දඹකොළ පටුන. දඹකොළ පටුන. ජම්බුකොළ පටුන කියලා කියනවා සංග පිටරණියාව ගැන. ඊළඟට ඌරා තොට. ඌරා තොට. දඹකොළ පටන ඊළඟ ඌරා තොට ඊළඟට නාගදීපය නාගදීපය නකදිව ඊළඟට මේක නකදිව කියලාත් කියනවා නකදිව නාගදීපය ඊළඟට මහාතිත්ත මහාතිත්ත මහාතිත්තර නම් ගොඩයි මාවිතු තොට මාන්තේයි මහාතිත්ත ඒ විදිහේ නම් ගොඩක් තියෙනවා ඒවත් ඔයි ඉස්සරහින්ම සඳහන් කරගන්න. ඊළඟට අපි ඊළඟ හතරට යන්න. ඊළඟ හතර තමයි තම්මැන්නාව. තම්මැන්නාව. උරුවෙල ගාම. උරුවෙල ගාම. කල්පිටිය. කල්පිටිය. පුත්තලම. පුත්තලම. දැන් ඔන්න ඕගොල්ලන්ට අර බස් එකේ කොන්දොස්තර මහත්තයා කියන වගේ මේක පාඩම් කරගන්න ඕන. ඒක පුළුවන් වුණායින් පස්සේ තමයි සිතීම ලකුණු ගන්න යන්නේ. හරි. අපි එහෙනම් මේක පාඩම් කරගන්නකොට අපි පාඩම් කරගන්නේ දෙකක් විදියට. මෙන්න එකක් මෙන්න එකක්. හරි. අපි පළවෙනිට ඉස්සර වෙලා මේක පොඩ්ඩක් කියලෙමු. දඹකොළ පටන, ඌරා තොට, නාගදීපය, මහාතිත්ත. මාත් එකම කියන්නේ දඹකොළ පටන, ඌරා තොට නාගදීපය මහාතිත්ත හයියෙන් කියන්න දඹකොළ පටුන ඌරා තොට නාගදීපය මහාතිත්ත අය කියන්න දඹකොළ පටුන ඌරා තොට නාගදීපය මහාතිත්ත දැන් පුළුවන් නේද ඔබ උනන්දුයෙන් කියවනම් අනිවාර්යෙන් පස්සරයක් කියන්න පුළුවන් වෙනවා එහෙනම් අපි ඊළඟට යන් ඊළඟ එකට තම්මැන්නාව උරුවෙල ගාම කල්පිටිය පුත්තලම කියන්න හයියෙන් මාත් එක්ක තම්මැන්නාව උරුවෙල ගාම කල්පිටිය පුත්තලම ඊළඟ තුන් සැරේ හොඳට කියන්න හොඳට බලාගෙන කියන්න
තම්මැන්නාව උරුවෙලගාම කල්පිටිය පුත්තල තම්මැන්නාව උරුවෙලගාම කල්පිටිය පුත්තල තම්මැන්නාව උරුවෙලගාම කල්පිටිය පුත්තල හොඳයි හොඳට ඕගොල්ලන්ට පුළුවන් උනායින් පස්සේ අර අපි බලමු දඹකොළ පට්ටනේ ඉඳලා පුත්තලමට යන්න මොන දඹකොළ පට්ටනේ පිටත් වෙලා පුත්තලම දක්වා යනවා දැන් ඔන්න කියන්න බලන්න එහෙමනම් මේක අටම දඹකොළ පට්ටන ඌරාතොට නාගදීපේ මහාතිත්ත තම්මැන්නාව උරුවෙලගම කල්පිටිය පුත්තල හරි පුළුවන් නේ නැවත නැවත කියලා පුළුවන් කරගන්න දැන් ඉතින් මේක අර ප්‍රයිවට් බස් එකේ කොන්දොස්තර මහත්තයා වගේ ඕනනම් ඔය ළඟ තියෙන කණුවක එල්ලිලා ඈ එල්ලිලා දමලපටන උරාතුර නාගදීපේ මහාතිත්ත තම්මැන්නාව උරුවෙලගම කල්පිටිය පුත්තලම 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 කියලා කෑ ගහන්න පුළුවන් එතකොට ඒ විදිහට මතක තියාගන්න හරි මේ ටික පුළුවන් වුණාම අපි සිටිය මේ එකින් එක ලකුණු කරලා බලමු දැන් අපි හදන්නේ සිටිය මේ අට ලකුණු කරනවා අර විදියට කටපාඩම් කරගෙන තියාගෙන එතකොට අපට අටක් පුළුවන් වෙනවා හොඳයි අපි එහෙනම් දැන් සිටියම ලකුණු කරමු හරි දැන් අපි අර දඹකොළපට්ටන ඌරාතොට නාගදීපේ මහාතිත්ත කියන හතරට එමු මෙන්න හරියටම බලා ගන්න දැන් ලංකා සිටිය මේ මෙන්න මේ උඩ මේ මුදුන තමයි දඹකොළපට්ටන මේ හැමතැනම තියලා හරියන්නේ නැහැ මෙන්න මේ මුදුනෙන් තියන්න ඕන කොහමද ඔන්න මන් තියනවා දඹකොළපට්ටන මේ ඉරේ ගෑවෙන්න තියන්නත් ඕන මොකද හේතුව එතකොට තමයි අපට ඒ දඹකොළපට්ටන පෙන්වන්න පුළුවන්කම තියෙන්නේ හරි ඊළඟට මේකේ දෙවණියට ගන්නවා ඌරාතොට අපි එහෙමනේ කරේ දඹකොළපට්ටන ඌරාතොට නාගදීපේ මහාතිත්ත හොඳයි ඌරාතොට කියලා කියන්නේ මෙන්න මෙතන තියෙනවා කීපයක් නිකම් මට පේන්නේ අලගොඩක් වගේ මෙතන අලගොඩක් තියෙනවා වගේ මේ අලගොඩ අතරේ තියෙනවා මයියක් කලයක් වගේ දිග එක මේ තියෙන්නේ අන්න ඒක කන්න එනවා ඌරෝ ඌර මයියක කන්න කැමති අන්න ඒක තමයි ඌරාතොට තියෙන්නේ. ඔන්න ඔතන තියෙනවා ඌරාතොට. දඹකොළපටුන ඊළඟට ඌරාතොට. නාගදීපේ කියලා කියන්නේ ඔය ඉස්සරහා තියෙන දූපත්වල මේ දූපත ඉන මෙන්න මේ චූටි දූපත. ඒතර මේකට කියනවා අපි මොකද්ද නාගදීපය. උන දැන් තිත තියන්න ගියොත් ඒ නාගදීපය. දඹකොළපටුන ඌරාතොට නාගදීපය. නාගදීපය. ඊළඟට මෙන්න තියෙනවා මහාතිත්ත මහාතිත්ත කියලා කියන්නේ මේ මන්නාරන් දූපත ඉස්සරහා තියෙනවා මෙන්න මෙතන තැනක් ඒකට තමයි මහාතිත්ත කියලා කියන්නේ දැන් ඔන්න අපට පුළුවන් හතරක් කොහොමද හතර පුළුවන් දඹකොළපට්ටන ඌරාතොට නාගදීපේ මහාතිත්ත දඹකොළපට්ටන ඌරාතොට නාගදීපේ මහාතිත්ත හරි අපි ඒක පුළුවන් නම් දැන් මේක ලියාගමු මෙහෙම ලියාගන්න මේ පළවෙනි එක තමයි දඹකොළ පටුන ඊළඟට මේක ඌරාතොට මේක ඌරාතොට ඊළඟට මේ චූටි එක නාගදීපය ඊළඟට මේ තියෙන එක මහාතිත්ත මහාතිත්ත එතකොට මේ විදිහට ඔන්න සතහන් කරගන්නවා ඒක පුළුවන් උනායින් පස්සේ ඒක පුළුවන් වුණයින් පස්සේ අපි යනවා ඉතුරු හතරට මං කොහොමද කිව්වේ තම්මැන්නාව උරුවෙලගාම කල්පිටිය පුත්තලම තම්මැන්නාව උරුවෙලගාම කල්පිටිය පුත්තලම තම්මැන්නාව කියලා කියන්නේ මේ මල්වතු ඔයයි කලාවයයි අතර ප්‍රදේශයට කියන්නේ තම්මැන්නාව ඒ නිසා මේකේ මේ ප්‍රදේශය තම්මැන්නාව තම්මැන්නාව ඉතින් ඒ තම්මැන්නාව ලකුණු කරන්න දිනෙහිකුත් නැහැ ඉතින් දිග ප්‍රදේශයක් නිසා මොකද මහාවංශ සඳහන් වෙනවා මේ ගංගබල් දෙක අතර ප්‍රදේශයේ තියෙනවයි කියලා නිශ්චිතව දන්නේ නැහැ. හරි. ඊළඟට තම් උරුවෙලගාම. උරුවෙලගාම තියෙන්නේ මේ ගඟ මුහුදට වැටෙන තැන. මහාතිත්ත තම්මැන්නාව ඕන්න උරුවෙලගාම. උරුවෙලගාම. උරුවෙලගාමෙන් පස්සේ තියෙනවා කල්පිටිය. කල්පිටිය තියෙන්නේ මෙන්න මේ පැත්තෙන් තියෙනවනේ අත්තක් ඇවිල්ලා. මේ අත්තේ උඩටම යන්න එපා. මෙන්න මේ කෙළවරේ තියාගන්න. මේ කෙළවරේ තියාගන්න. ඔතන තියෙනවා කල්පිටිය. එතකොට මහාතිත්ත තම්මැන්නාව උරුවෙලගාම කල්පිටිය. ඊළඟට මහාතිත්තාවේ උඩේකට නේද?
තම්මැන්නාව උරුවෙලගාම කල්පිටිය පුත්තලම පුත්තලම කියන්නේ මෙන්න මේ කලපුව පුත්තලම කියන්නේ ඒතර මේ කලපුවේ මැද මේක ඇතුලේ හරියට මේ කලපුවේ ඇතුලේ මැද මෙන්න මෙතන තමයි පුත්තලම තියෙන්නේ හරි දැන් අපි ඔය ස්ථාන ටික ලකුණු කරගන්න කොහොමද තම්මැන්නාව උරුවෙලගාම කල්පිටිය පුත්තලම තම්මැන්නාව උරුවෙලගාම කල්පිටිය පුත්තලම හරිද එතකොට ඒක එහෙම ලියා ගන්න ඊට පස්සේ මේක උරුවෙලගාම මේක උරුවෙලගාම ඔන්න මං ලොකු පෑනෙන් ලිව්වා ඔයගොල්ලෝ පොඩි පෑනෙන් ලියා ගන්න මේක කල්පිටිය මේක කල්පිටිය මේක කල්පිටිය ආ මේ තියෙන්නේ පුත්තලම පුත්තලම ඔයගොල්ලෝ මේ පැත්තෙන්ම ඊතල ගහලා පෙන්නල ලියලා තියන්න හොඳයි ඔය අට පුළුවන් උණයින් පස්සේ තමයි අපි ඊළඟට යන්නේ දැන් අපි අර කලින් ගිය ගමන වගේ බස්කෝ දොස්තර මහත්තයා කියමු දඹකොළපට්න ඌරාතුර නාගදීපයේ මහාතිත්ත ඔගලන්ටත් පුළුවන් වෙන්න ඕනේ එහෙම තම්මැන්නාව උරුවෙලගාම කල්පිටිය පුත්තලම තම්මැන්නාව උරුවෙලගාම කල්පිටිය පුත්තලම හොඳයි එහෙමනම් ඔය අභ්‍යාසේ පුළුවන් වුණාම අපි ඊළඟට එනවා ගාල්ලේ ඉඳලා පුත්තලමට ගාල්ලේ ඉඳලා පුත්තලමට අභ්‍යාසය රටවටේකේ මේකෙම දෙවනි කොටස විදියට අපි දැන් ඉගෙන ගන්න හදන්නේ අපි ඒ අට පාඩම් කරගෙන එමු ඊළඟ එකට ඊළඟ එකට අපි එමු මේක හොඳට පාඩම් කරගෙන ඊළඟ එකට අපි එමු ඒක බලමු දැන් පාඩම් කරගන්න යමු හරි දඹකොළ පටුනේ ඉඳලා පුත්තලමට ගිය අපි දැන් රූට් එක වෙනස් කරන්න හදන්නේ දැන් යන්න හදන්නේ ගාල්ලේ ඉඳලා පුත්තලමට මම හිතන්නේ මේක වැඩිම දෙනෙක් බලන්නේ ගාල්ලේ කට්ටිය නිසා ගාල්ලේ ඉඳලා පුත්තලමට අපි යමු හොඳයි මෙතෙන්දී අපි එතනත් අටක් තෝරගෙන තියෙනවා ඊට වඩා දැන් තිබුණාට අපි අටක් තෝරගෙන තියෙනවා අපි මේ අට බලමු මේ අට බලමු දැන් මේ අටත් අර කලින් වගේ පාඩම් කරගන්නවා පාඩම් කරගන්න මේක නම් ලේසි පළවෙනි ටික ගාල්ලේ ඉන්න එක නම් ගොඩක් ලේසි ගාල්ල ගින්තට කළුතර කොළඹ ගාල්ල ගින්තට කළුතර කොළඹ බලන් ඉන්න එපා කියන්න මාතෙන් කියන්න ගාල්ල ගින්තට කළුතර කොළඹ ගාල්ල ගින්තට කළුතර කොළඹ ගාල්ල ගින්තට කළුතර කොළඹ හරි දැන් අපි හතරක් ගන්නවා කොළඹ පහ වුණාම තියෙනවා කැලණිය කැලණියත් පහ කරගත්තාම මීගම් මීගම් පහ කළා හලාවත හලාවතට කියනවා සලාවත්තට කියලා ඊළඟට පුත්තලම පුත්තලම කොහොමද දැන් ඉඳගත්ත? ඒතර මෙතන අටක් වගේ පෙන්වනවා මේ හතයි තියෙන පුත්තලම මෙතන තියෙන නිසා. අපි කමක් නැහැ. ගාල්ලේ ඉඳලා පුත්තලමට යන්න. හොඳයි. ගාල්ල ගින්තට කළුතර කොළඹ කැලණිය මීගමුව හලාවත පුත්තලම. ගාල්ල ගින්තට කළුතර කොළඹ කැලණිය මීගමුව හලාවත පුත්තලම. ගාල්ල ගින්තට කළුතර කොළඹ කැලණිය මීගමුව හලාවත පුත්තලම. දැන් ඔන්න බලන්න ඔයගලන්ට පුළුවන් බලන්න අර කලින් වගේ පාඩම් වෙන්න ඕන. ඊට පස්සේ මේක අභ්‍යාස කරන්න ඕන. අද කරලා නැවැත්තුවොත් අද මතක තියේ. හෙට මතක තියේ. පස්සේ මතක නැති වෙයි. ඒ නිසා විභාගය දක්වාම අභ්‍යාස සැරින් සැරේ කරන්න මට වගේ හොඳට මතක හිටින කන්. හරි. එහෙනම් දැන් අපි බලමු කොන්දොස්තර මහත්තයා කොහොමද ගාල්ල ඉඳලා පුත්තලමට ලෝඩ් කරන්න කියලා. ගාල්ල ගින්තර කළුතර කොළඹ. කැලණිය මීගම හොලාවත පුත්තලම. ගාල්ල ගින්තර කළුතර කොළඹ කැලණිය මීගම හොලාවත පුත්තලම. එයා කෑ ගැහුවොත් කෑ ගහවේ. ගාල්ල ගින්තර කළුතර කොළඹ කැලණිය මීගම හොලාවත පුත්තලම 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 නේද? ඕගොල්ලත් එහෙම පුළුවන් කරගන්න. ඒ පුළුවන් වුණාම අපි යන් සිටිය මේ අභ්‍යාසෙට. එතකොට ඔන්න කොටස් දෙකක්. පන්තියේ නම් අපි එක දවසකට 8යි ඉගෙන ගන්නේ. අපි දැන් මේ 16ම ඉගෙන ගමු. වෙලාව ප්‍රශ්න තියෙන නිසා. හොඳයි. අපි එහෙනම් ඒ දෙවෙනි එකත් දැන් ආපහු ඉගෙන ගමු අර සිටියම බලමු. යමු එහෙනම්. හරි. අපි ගාල්ල නේද ගාල්ල ඉඳලා පුත්තලමටනේ යන්නේ. අපි කලින් ගියේ දඹකොළපට්න ඉඳලා පුත්තලමට. දැන් හදන්නේ ගාල්ල ඉඳලා පුත්තලමට යන්න. ගාල්ල කට්ටිය නම් ගාල්ල වරද්ද ගන්න එපා. මොකද ඒක ලැජ්ජයිනේ. හොඳයි. ගාල්ල හොයාගන්නේ කොහොමද? මෙන්න බලන්න ගාල්ල හොයාගන්න හැටි. දැන් මේ සිටියේ මේ අට කොටස බැලුවහම මට පේනවා දැන් මෙතන සරල රේඛාවක් ඔය බලන්න මේ දිගට ඇවිල්ලානේ මෙතනින් ඇවිල්ලා මේ පැත්ත ආ ඊළඟ ටික කොහොමද බලන්න යන්නේ
මෙතනින් පටන් ගත්තාම ඕන මේ පැත්තට යනවා නිකන් අඩුවල තියලා ගහුවොත් එහෙමයි නේද මෙතනින් පස්සේ මොකද වෙලා තියෙන්නේ මෙතනින් පස්සේ උඩ පැත්තට හැරිලා සිටියම මෙන්න උතුර පැත්තට යනවා මෙන්න මේ උතුරට හැරිලා තියෙන්නේ ගාල්ලෙන් මෙතන තමයි ගාල්ල තියෙන්නේ මේ උතුරට හැරිලා තියෙන ගාල්ලෙන් ගාලු වරාය ගාල්ල අන්නේ උඩට හැරුණ ගාල්ල දැන් ඔයගොල්ලෝ දන්නවා අර ගංගා දන්නයි දන්නවනේ කනගරාය මල්වත්තෙන් කලාව ඔය මීකලා දදරෝය මහවැලන් කැලණිගඟම කළුවීලා ගින්ගඟ ළඟ ආ ගින්ගඟ ළඟ නේද ගාල්ල තියෙන්නේ ඒ වගේම ගින්තොට තියෙන්නේ ගින්ගඟ මුහුදට වැටෙන තැන ගින්තොට තියෙන්නේ ගින්ගඟ මුහුදට වැටෙන තැන එහෙනම් ගාල්ලෙන් පස්සේ ගිම්හතිත් ගින්තොට මෙන්න මේ ගඟා ඉනෙම තියෙනෝ මේ ගඟා ඉනෙම තියෙනෝ ගින්තොට ආ ගාල්ල ගින්තොට ඒතර ගාල්ල හොයාගත්ත හැටි දැක්ක නේද උතුරට හැරෙන තැන ගඟට පොඩ්ඩක් පල්ලෙහා ඒතර ගඟා ඉනෙම තමයි ගින්තොට තියෙන්නේ ගිම්හතිත් එහෙනම් අපි ඒක ගිම්හතිත් ගින්තොට කියලා ලකුණු කරගන්න ඔය ගින්තොටය නම් කොහොමද දන්නව හොඳයි ඊළඟට අපි යනවා කලුතර කළු ගඟ මුහුදට වැටෙන්නේ කලුතරින් ආ එතකොට කලුතරත් ලේසි කළු ගඟ මුහුදට වැටෙන තැන කලුතර හරි අපි එහෙනම් දැන්නවා හත් තුනක් ගාල්ල ගින්තොට කලුතර කොළඹ ආ කොළඹ කොළඹ හොයාගන්න ලේසිම ලේසි කොහොමද මෙන්න මෙතනින් එළියට පැනලා තිනවා අපි මෙහෙම අඩිරුලක් වගේ එකක් මෙහෙම තියාගෙන ඉස්සරහට තල්ලු කරගෙන ආවොත් ඔන්න බලන්න ඉස්සෙල්ලම ගෑවෙන්න හදන්නේ මෙතනනේ එළියට පැනපු තැන ලංකාවේ පල්ලම ස්ථානය පහුගිය දවස්වල ගොඩ කළ තවත් චුට්ටක් පළල් වුණා ඒ නිසා මෙන්න මේ එළියට පැනපු තැන තමයි හරියටම කොළඹ තියෙන්නේ එහෙනම් එතන ලකුණු කරගන්නවා කොළඹ එහෙනම් දැන් අපට හතරක් පුළුවන් ගාල්ල ගින්තොට කළුතර කොළඹ ගාල්ල ගින්තොට කළුතර කොළඹ හොඳයි එතනින් පස්සේ අපි දැන් යමු පුත්තලමට කොළඹට චුට්ටක් උඩින් කැලණි ගඟ මේ තියෙන්නේ කැලණි ගඟ වැටෙන තැන මෙතන කැලණිය කැලණි ගඟ වැටෙන තැන කැලණිය එතකොට මේක කැලණිය කියලා අපි ලකුණු කර ගන්නවා කල්යාණි කැලණිය ඊළඟට මීගමුව මෙන්න මෙතන තියෙන කලපුව මීගමු කලපුව මෙතන තියෙන කලපුව හලාවත කලපුව සලාවත්තොට කලපුව මේක මීගමු කලපුව මේක හලාවත කලපුව සමහර අයට ওই දෙක පැටලෙවෙනවා කොහොම හරි මතක තියාගන්න මේක මීගමුව කලපුව එයාපෝට් එකට කිට්ටු වෙන්නේ අනිත් එක මේක හලාවත කලපුව හලාවත ටිකක් ඈතයි එහෙනම් මෙන්න මෙතන තමයි තියෙන්නේ මීගමුව මීගමුව ඊළඟට මීගමුව ඊළඟට මෙන්න තියෙනවා හලාවත කලපුව සලාවත්තොට හලාවත එහෙම නැත්නම් අපි කියනවා සලාවත්තොට කියලා කියනවා ඔන්න දැන් අපට පුළුවන් වෙන්න ඕන ගාල්ල ගින්තොට කළුතර කොළඹ ගාල්ල ගින්තොට කළුතර කොළඹ කෙළණිය මීගමු හලාවත පුත්තලම කලින් ලකුණු කරපු තැන තියෙනව නේද කලපුවේ මේ ඇතුලේ තියෙනෝනේ හරි ගාල්ල ගින්තොට කළුතර කොළඹ කෙළණිය මීගමු හලාවත පුත්තලම දැන් ඔන්න මම මේ දැන් ඔයගලන්ට උගන්නකොට කියනෝ පුළුවන් වෙනෝ වගේ මේක අභ්‍යාසෙ පුළුවන් කරගන්න මේ උඩ එක පුළුවන් වුණහම දෙවණියකට යන්න මේකත් පුළුවන් කරගන්න ඊට පස්සේ අපි දැන් මෙතනින් අටක් ගිහිල්ලා තව මෙතනින් හයක් ගියහම මේ සිටියේ මේ රට වටේ අභ්‍යාසය අවසන් වෙනවා. දැන් ඉතින් වීඩියෝ එක විනාඩි 5 20ක් වගේ වෙනවා. එතකොට ඉතින් මේක අප්ලෝඩ් කරගන්න වෙලාව යනවා. ඒ නිසා අපි මෙතනින් නවත්තනවා. ඊළඟ එකේ මේ කොටසෙන් හම් වෙමු. එතකොට රට වටේ තියෙන ඔක්කොම 30ක් විතර ඔයගොල්ලෝ දැනගන්නවා. ඒ 30 දැනගත්තාම ඔයගොල්ලන්ට ලකුණු හම් වෙනවා ලකුණු තව 3ක්. හොඳයි. එහෙමනම් මේ වගේ ක්‍රමයකට ඉගෙන ගත්තොත් මතක හිටිනවා තනින් තන දේවල් ඉගෙන ගන්නේ නැතුව. හොඳයි. ඕගොල්ලෝ මේක බලන්න බලලිවරලා ඕගොල්ලන්ට මේක හොඳට තේරෙනවද කියලා බලන්න අභ්‍යාස කරන්න දිගින් දිගට එක කරලා මතක තියාගන්න. එහෙම කරුවොත් ඕගොල්ලන්ට සිතියම් වල ලකුණු 12 හරිම ලේසි වෙනවා. මතක තියෙන්න ලේසිය වැඩි.